ඔබට ජයග්‍රාහි දිනයක් ප්‍රාර්ථනය කරමින් recording.lk YouTube නාලිකාව වෙතින් අද අපි ගෙන එන්නේ ඔබ බලාපොරොත්තුව සිටපු වැඩසටහන. ඉතින් මේ වැඩසටහන් කීපයකින් වැඩසටහන් පෙළක් විදිහට අපි ඔබට තිළින කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අනාගතයේදී ලැබෙන්න යන දේවල් දැන් තියා බලන්න පුළුවන්ද? අනාගතයේදී ලැබෙන්න යන දේවල් දැන් තියා බලන්න පුළුවන්ද කියන මාතෘකාව ඔස්සේ තමයි මේ දිගහැරුම ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් ඔබ ඉතාමත්ම කැමති වේවි මේ වැඩසටහන් පෙළේ පවතින අන්තර්ගතය වෙත අවධානය යොමු කරනවට. මොකද ඔබ කැමති ඔබ අනාගතයේ ලබන්න තියෙන තත්ත්වයන් ගැන කතා කරනවා. එහෙම නැත්නම් ඒ තත්ත්වයන් වලට ඔබ පියනමනින්නට, එහෙම නැත්නම් ඒ සාර්ථකත්වයට ළඟා කරගන්නට ඔබ ඉතාමත්ම කැමැත්තෙන් ඉන්නා බව අපි හොඳ ආකාරවම දන්නවා. සතුන් මිනිස්සුන් මෙන්න මේ දෙකොල්ල අතර යම් කිසි වෙනස්කම් පවතිනවානේ. මේ ගැන හොයලා බලනකොට මේ සතුන්ට නැති මිනිසුන්ට පමණක් තියෙන දේ මොකද්ද? සතුන්ට නැහැ. නමුත් මිනිසුන්ට විතරක්ම තියෙන විශේෂිත හැකියාවක් තියෙනවා. ඒ විශේෂිත හැකියාව අපි මනෝවිද්‍යානුකූලව විශ්ලේෂණය කරලා බැලුවොත් මෙන්න මේ ඉමේජිනේෂන් කියන හැකියාව. සතුන්ට බැහැ ඉමේජිනේෂන් කරන්න. නමුත් මිනිසුන්ට පුළුවන් ඉමේජිනේෂන් කරන්න. මොකද්ද මේ ඉමේජිනේෂන් කියලා කියන්නේ? අපිට පුළුවන් චිත්ත රූප මවන්නට. අපි ළඟා කරගන්න යන තත්ත්වයන්, ඒත් එක්කම අපි අපේක්ෂිත අපේක්ෂාවන් ගැන අපිට පුළුවන් චිත්ත රූප මවන්න. නමුත් සත්ත්වයින්ට ඒ ආකාරයට චිත්ත රූප මවන්නට හැකියාවක් නැහැ. ඉතින් මේ පිළිබඳව තව කතාබහ කරද්දී අපිට තව ඉදිරි වර්ෂ 5ක් තුල අපි ළඟා කරගන්නා වූ තත්ත්වයන්, එහෙම නැත්නම් ඉදිරි වර්ෂ 5 තුල අපි අපේක්ෂිත තත්ත්වයන් මේ මොහොතේදී අපිට බලන්නට හැකියාව තියෙනවා. ඉදිරි අවුරුදු 5 කොයි ආකාරයෙන්ද අපි ජයග්‍රහණයක් ලබන්නේ? කොයි තැනද අපි ඉන්නේ? කොයි විදිහ ආදායම් මට්ටමකද ඉන්නේ? කොයි විදිහ පවුල් පසුබිමකද ඉන්නේ? මොන වගේ භෞතික වස්තු අපි ළඟා කරගෙන ඉන්නවද? මෙන්න මේ දේවල් අපිට පුළුවන් ඉමේජිනේෂන් කරන්න. මේ මිනිසාට තියෙන සුවිශේෂී හැකියාවත් එක්ක මේ ආකාරයට අපිට චිත්ත රූපමවමින් ඒ කටයුත්ත කරන්නට හැකියාව තියෙනවා. ඉතින් මේක අපූර්වත හැකියාවක්. ඒ හැකියාවෙන් අපි කොයිතරම් දුරට වැඩ ගන්නවද, කොයිතරම් දුරට ප්‍රයෝජන ගන්නවද කියලා හිතන්නට, බලන්නට, දකින්නට සුදුසුම කාලය මේ නිසා අපි recording.lk YouTube නාලිකාව වෙතින් මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට සිතුවා. ඉතින් මේ ගැන තවත් කතා බහ කරද්දී මේ අවුරුදු 5ක් විතර නෙමෙයි, තව අවුරුදු 10කින් ඔබ ඉන්නේ කොතනද? තව අවුරුදු 15කින් ඔබ කරන්නේ මොන වගේ කටයුතුද? මෙන්න මේ දේවල් පවා අපිට පුළුවන් ඉමේජිනේෂන් කරන්න. චිත්ත රූපමවමින් ඒවා තේරුම් ගන්න. චිත්ත රූපමවමින් ඒ තත්වයන් ළඟා කරගන්න. ඔන්න මිනිසාට තියෙන සුවිශේෂී හැකියාවක් සතුන්ට නැති මිනිසාට ඇති. ඉතින් ඒ ගැන ඔබ කොයිතරම් දුරට කල්පනා කරාද? මේ මොහොතේ ඉඳලා බලන්න පුළුවන් අනාගතේ මේ තියෙන සුවිශේෂී හැකියාවන් එක්ක, මේ තියෙන සුවිශේෂී පසුබිම් එක්ක ඔබ කොයි තැනට යනවද, කොයි විදිහ ඉලක්ක ජය ගන්නවද? ඉතින් මේ ආකාරයට පුද්ගලයාට හිතන්නට, එහෙම නැත්නම් මේ ඉමේජින් කරන්නට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඉදිරි වර්ෂ ගණනාවක් ඉමේජින් කරන්න පුළුවන්. ඉදිරි වර්ෂ 10ක්, 15ක්, 20ක්, 25ක්, 30ක් වුණත් ඉමේජින් කරලා අපි සාර්ථකත්වයේ ලබා ගන්නකොට කොයි තැනට අපි පත් වෙනවද කියලා කලින්ම කල් 30ම දැක බලා ගන්නට හැකියාවක් ඔබට පවතිනවා. එහෙනම් ඔබ ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගත යුතු කාලය තමයි දැන් උදා වෙලා තියෙන්නේ. අරඹන්න, පටන් ගන්න, වැඩ ගන්න ඔබට තියෙන ඒ සුවිශේෂී හැකියාවෙන්. ඉතින් මේ විදිහට බලනකොට අනාගතය දකින්නට පුළුවන් මේ මනසේ තියෙන සුවිශේෂී හැකියාව පාවිච්චි කරන එක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා අපේ සාර්ථකත්වයේ ගමන තීරණය කරනකොට. ඔබට තියෙන මේ හැකියාව, මේ සාර්ථකත්වයේ දැකීමේ හැකියාව, මේ පුද්ගල හැකියාව ඔබ
ඉදිරියටත් පවත්වාගෙන යත යුතුමයි. මොකද ඒ තත්ත්වයන් ඔබට ඇචීව් කරන්න ළඟා කරගන්න මේ ඉමේජිනේෂන් කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් මම කිහිප විටක්ම ඔබට කිව්වේ මේක මේ තරම්ම වැදගත් වෙන කාරණයක් නිසාවෙන් තමයි. ඔබේ කාමරේ තනි වී ඉන්න ඔබට ඔබ කැමැතිම සංගීතයට, එහෙම නැත්නම් සංගීත නාදයට සවන් දෙන්නට ඔබ ඉතාමත්ම ප්‍රිය කරනවානේ. ඉතින් මේ ප්‍රිය කිරීම ඔබට මේ සඳහා යොදා ගන්නට පුළුවන්. සිතින් මවන්න ඔබේ සිහින ජීවිතය. ඒ මියුරු සංගීතයට සවන් දෙන ගමන්, ඔබට ඒ කැමති නාදේ ඇහෙන ගමන් සිතින් මවන්න ඔබ කැමති තත්ත්වය. මේ ආකාරයට අතීතය ගැන සිතමින් සාර්ථක වෙච්ච අයකු මේ ලෝකේ ඉන්නවද? නැහැ. මේ ලෝකේ නැහැ එහෙම අතීතය ගැන හිතමින් සාර්ථක වෙච්ච අය. ඒ නිසා අතීතේ නෙවෙයි ඔබ ඉදිරියට ළඟා කරගන්නට નિયમિત තත්ත්වයන් සාර්ථකත්වයන් තමයි ඔබ චිත්‍රූපමමින් සිහිපත් කරන්නට ඕනි. මේ වගේ මියුරු සංගීතයක් ඔබ යොදා ගත්තොත් ඒ කටයුත්ත තවත් ඵලදායි සාර්ථක තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ජීවිතයේ ආපසු හැරීමක් බැලුවොත් එහෙම කාලයෙන් පස්සට යාමක් වෙනවද? අනේ නැහැ. කාලයෙන් පස්සට යන්නේ ඔබ ජීවිතය ගැන අතීතයේ බැලුවා කියලා. එහෙනම් ඒ ආපසු හැරෙන්න ඔබගේ කාලය ගන්නට එපා. ඒ පස්සට ගිය දේවල් ගැන නැවත හිතන්නට යන්නට එපා. එක් පැත්තකට යන මාර්ගයක් විතරයි ජීවිතය කියලා කියන්නේ වන් වේ. වන් වේ එකක් විතරයි ජීවිතය. ඉතින් ඒ මාර්ගය තමයි ඔබට පියමනින්නට තියෙන්නේ. වර්තමානයේ ඔබ මේ අවස්ථාවේදී කරන වැඩත් එක්ක ඔබේ අනාගතයට ගිහිල්ලා ඒ තත්ත්වයන් ඉමේජින් කරලා ඔබට පුළුවන් ඒ තත්ත්වයන් වලට achievement එකක් දෙන්න, ළඟා කර ගැනීමක් කරන්න. එහෙනම් අපි මේ ගැන තවත් ශ්‍රේෂ්ඨයක පැතිකඩක් ඔබත් එක්ක කතා බහ කරමු. අපි ඔබ මේ එකතු වෙලා ඉන්නේ එපිසෝඩ් 1 සමගයි. අනාගතයේදී ලැබෙන්න යන දේවල් කල් තියා දකින්න පුළුවන්ද? ඉතින් මේ ගැන කතා බහ කරනකොට මේ ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාගේ සුවිශේෂී ප්‍රකාශයක් ගැන අපි අවධානය යොමු කරමු. Imagination is everything. It is preview of life's coming attraction කියන කාරණේ තමයි එතුමා පැහැදිලි කරන්නේ. එහෙදි සඳහන් කරනවා මේ ලෝකේ හැම දෙයක්ම අපේ ඉමේජිනේෂන් එකක්. මේ ලෝකේ හැම දෙයක්ම අපේ චිත්‍රරූප මැවීමක් කියන කාරණේ එතුමා කියන්නේ. ඒක හරියට අපේ අනාගතයේ ලැබෙන්නට යන දේවල් කල් තියාම දැක බලා ගැනීමක් වගේ දෙයක්. ඒකට ලැබෙන අවස්ථාවක් වගේ දෙයක් කියන කාරණේ එතුමා අවධානය කරනවා. වර්තමානයේ අරමුණට ඔබ ඉතාමත්ම කැපවීමෙන් යුතුව මහන්සි වෙනවා කියන කාරණේ අපි දන්නවා. ඒ මහන්සි වෙන කැපකිරීමට ඔබගේ අනාගත දිවියට කොයි ආකාරයෙන් බලපාන, කොයි ආකාරයෙන් එකතු වෙනවද කියන කාරණේ එහිදී ඉස්මතු කිරීමකට ලක් වෙනවා. අපි මේ ගැන ඊළඟ එපිසෝඩ් එකේ තවත් කතා බහ කරමු.